සමාජයේ පක්ෂයේ පත් සාකච්ඡාවේදී මාතෘකාවෙන් අපිට කතා කරන්න වෙන්නේ මේ ජනාධිපතිතුමාගේ කටයුතු සම්බන්ධයෙන්. මොකද විශාල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. එතුමා වැරදි විදිහට විවිධ නායකයන් විශේෂයෙන්ම හමුදා නායකයන් සහ අනිකුත් නිලධාරීන් වැරදි වලට අවු වෙලා ඒගොල්ලන්ගෙන් කටුතර ගලගෙන පොලිසිය වැඩ කටයුතු කරන්න යනකොට ඒකට බාධා පමුණුවා. විශේෂයෙන්ම ධර්ම අපරාධ හමුදා නිලධාරීන් වශයෙන් ඉත කාලේ කරපු අපරාධ වලින් සාලම අපරාධයක් හැටියට ලෝකයේ දැන් ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ කොළඹ නගරයේ තැන් සානත කීපයකදී විශේෂයෙන්ම දෙයිවල අල්ලවත්ත වැනි ස්ථානවල 11 දෙනෙක් කරුණ නිකරුණේ අත්තට අංගුවට අරගෙන මුදල් බලාබා ගැනීම සම්මාර්ථයෙන් ඒගොල්ලන්ට තර්ජනය කරමින් ඊට පස්ව ඒ අය මරලා දාලා තියෙනවා කියන කතන්දර. ඒ උඩ විශාල චෝදනාවක් එල්ලලා තියෙනවා නාවික හමුදාවේ නායක අයට. එතකොට මේ චෝදනාවට හවුල් වෙච්චි දැනට ප්‍රධාන නිලධාරියා වෙන හමුදා ක්ෂේත්‍රයේ ඒ කබඩකාරී අද්මිරාල් රවීන්ද්‍ර කියන තැනත්තා එයාට උත්තර දෙන්න එන්න කියලා තිබියදී ඒක නොතකා දැන්ට මෙක්සිකෝවට ගිහිල්ලා තියෙනවා. ඔව් පලාගිය බවයි කියන්නේ. දැන් මේකට උදව් වෙලා තියෙනවා ජනාධිපතිතුමා කියන එක තමයි. කියන්නේ ජනාධිපතිතුමා උදව් නැතුව ඒක කරන්න බෑ. ඔගේ කොහොමද කියන එක ගැන මතක වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා උත්සාහ කරනවා හමුදා නිලධාරීන් කවුරු හරි ඒ කාලේ අපරාධවලට ප්‍රශ්න කරන එක පවා හැලුවට ලක් කරලා ඔවුන් බේරා ගැනීම සඳහා මැදිහත් වෙනවා කියන එක. ඒ වගේම ඒ අය ප්‍රශ්න කිරන්න ඒ විදිහට බෑ. ඒගොල්ලන්ට එහෙම කරන්න බැරි හේතුව ඒගොල්ලෝ ඒ කාලේ යුද්ධයේ වීරයෝ. ඒ නිසා ඒ අයට ඒ විදිහට කටයුතු කරන්න බෑ කියන අදහස වෙන්න වුණා. ඒ තමයි අපිට පෙන්නේ. ඒකට මේක ඉතාම භයානක අදහසක්. මේ යුද්ධය සාල වශයෙන් පිටට අපේ ශිෂ්ටාචාරයම විනාශ වෙච්ච යුද්ධයක්. යුද්ධයට පෙළඹුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒ යුද්ධයේ භාග්‍යයක් කියලා කවුරුත් පිළිගන්න සුදුසු නැති දෙයක්. ඒ යුද්ධය තුළ යුද්ධයට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීමෙන් කටයුතු කරපු සේවකයන් මහත්තුරු කියනවා විශාල පිරිසක් මීට වඩා වෙනස් විදියට යුද්ධය පාවිච්චි කළා කියලා. අපරාධ සංඛ්‍යාව. ඒතකොට එහෙම යුද අපරාධ කිරීම කෙනෙකුට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ අය රණවිරුවෙක් නෙවෙයි. එහෙම යුද අපරාධ කරන අය යුද්ධයස්සේ යුද අපරාධ කරන්නන් තම විසපුරු පිරිසක් බවට පත් වෙනවා. ඒ අය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා. විශාල ප්‍රශ්නයක් මතුවෙනවා මේ රටේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා සාල ඉඩකඩක් තියෙනවා කියලා ලෝකෙ විශ්වාස කරන එක නැති වෙලා යනවා මේ විදිහට කටයුතු කිරීම. ඒකෙදී ජනාධිපතිතුමා මේ විදිහට ඇඟිලි ගහලා කතා කරනවා. එතකොට මේ
හමුදාවේ අය විශාල පූජනීයක තත්ත්වයකට කියලා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න බෑ ඒ විදිහට කියලා. මම අහන්න කැමතියි එතුමායි. මේ හමුදා නිලධාරීන් විතරක් නෙවෙයි ඔය යුද්ධේ එතුමා කියන ඔය මහා යුද්ධය කළේ ඒ යුද්ධයට හමුදාවේ අය අනිවාර්යයෙන්ම සහභාගී වුණා. ඒ කාලේ හිටපු රජයේ නිලධාරී සියල්ලම මුණ දුන්නා. විශේෂයෙන්ම තුරුණැගෙනහිර පළාත්වල වැඩ කරපු අය මුණ දුන්නා. එයාගේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ සටන කළේ. මොකද ගරිල්ලා ව්‍යාපාරයේ සුණු විසුණු කළා දානවා නිලධාරීන් පවා. ඒගොල්ලන්ගේ දරු පවුල පවා මරා දැම්මා. ඒගොල්ලන්ට ඕමනා විදියට යටත් නුණු අය. එතකොට ඒ රජයේ නිලධාරීන්ට දෙන සහනය මොකද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරනකොටත් ඔබතුමා මැදිහත් වෙනවා. ඒ වගේම ග්‍රාම සේවකවරුන් ඒ වගේ අය අතර තාම පල්ලෙහා මට්ටමට පවා තර්ජනය තුන නොයෙකුත් අයට ස්පිරිතාලු. එතකොට මේ සියල්ලන්ටම ඔබතුමාගේ මැදිහත් වීම නැත්තම් මේ හමුදාවන් විතරක් අරගෙන තියාගෙන ඉන්නේ මේ තමන්ට මොකක් හරි ලාභ ප්‍රයෝජනයක් ඕකෙන් අරගෙන වැඩ කටයුතු කරන්නද කියන ප්‍රශ්නය මතු වෙනවා. එතකොට ඒ නිසා අපි තරේ එලා දකින්නවා මේ ක්‍රියාමාර්ගය. අපි හිතනවා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් කියලා. එතකොට මේ ගැන මම දැක්කලා තියෙනවා එතුමා එක හිටපු මට කටයුතු කරපු සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ මාචාර්ය සරත් විජේසූරියම එතුමාත් කියලා තියෙනවා ප්‍රධානයට. එතකොට CID කැඳ වූ ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානයාට ජනාධිපතිට හොරෙන් යන්න බෑ කියලා එතුමා කියලා තියෙනවා. මේක කවරම මේ විදියට වැඩ කටයුතු කිරීමෙන් දූෂිතයන් මිනිමහුව දන්දුෂිතයන් නෙවෙයි මිනිමහුව ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීමක් තමයි මෙතන පෙනෙන්නේ කියලා. මේකෙන්ද මේ සාධාරණ සමාජයක් සඳහා වැඩ කරපු ඒ නම යටතේ ඉදිරියට ඇහිලා ඡන්ද කරපු මේ මිනිස්සු වැඩ කටයුතු කරන්න කියලා එතුමාලා කියලා තියෙනවා. එතුමාලා දැන් තදින් මේ ගැන කටයුතු කරනවා කියලා ඒගොල්ලන්ට මේක පාවෙලා තියෙනවා. ඒ අතර වාරේ අපිට තවත් පැත්තකින් කියන්න තියෙනවා එතුමාගේ ගෝල බාලයෝ වෙන මේ ස්පීඩ් සනායක එතුමා ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් කෙනෙක්. ජනාධිපතිතුමා හිටපු ලේකම් කෙනෙක්. උඩ පසුව සීනියර් ගුරුවරයෙක් වෙන්න ඕන මේ ස්පීඩ් සනායක මැතිතුමා. එතුමා කියනවා මේ පෞකිය මේ ජාතිවාදී මහින්ද රාජපක්ෂලාගේ මහා ප්‍රහාරාත්මක ෆැසිස්තාලි කොළඹට කඩාපැනීම ක්‍රියාමාර්ගයට ආශිර්වාදය තිබුණා කියලා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් තමයි මේක කෙරුණේ කියලා එතුමා කියනවා. ඒක නිසා ඒක ඉතාම පැහැදිලිව අපිට පිළිගන්න වෙනවා මේ එතුමාගේ කටයුතු ගැන අපිට සාල සැකයක් දැන් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද කොහොමද මේ විදිහට කොහොමද මේ වෙලාවෙම මේ විදිහට මේ ආපු භයානක ජාතිවාදී රැල්ලට ජම්සි උදව්වක් අනියම් ලෙස කළාද? ඒ කියන්නේ මොකද එතුමාගේ කතාවෙන් ඊට පස්සෙත් පේනවා ඒ රැල්ල තාපු ඒ බලවේගයේ තමන්ගේ කොටසක් බවට පත් කරගෙන ඒකත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට ගොඩනගන්න තියෙන කියන අදහස එතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒතොර මේ ගමන් කරන්නේ කොහෙටද? මේ ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ ගෙනිච්ච මතවාදය සහ ඒ මගින් කරපු ක්‍රියා කරපු සාපරාදී වැඩපිළිවෙල තමන්ගේ කරේ යටය අරට අරගෙන ඔහුව පමණක් ස්ථාපනය කළා යන්න. ඒ රාජපක්ෂ පවුල වෙනස් ගෙන් ඒක උදුරාගෙන ඒ සම්ප්‍රදාය ඒ ජාතිවාදී මිනිමරු සම්ප්‍රදාය උඩ මේ රටේ ගමන් කිරීමට ලෑස්ති වීමක් හැටියට අරගෙන පෙරේ. ඒතොර මේ දානිල ධාරින් මේ වගේ කොටසක් එකට සම්බන්ධ කරගෙන ඒ අපරාධී වැඩ කරපු අය ඒ විදිහට නිදහසේ
යන්න තමන්ගේ බලය පාවිච්චි කරලා කටයුතු කරමින් මේ රට අනතුරුදායක තැනකට ගෙනියනවා කියලා අපිට විශ්වාස කරනවා. ඊළඟට මම කැමති කතා කරන්න දැන් මේ පෞගේ සිද්ධිය තියෙනවා විශාල ප්‍රශ්නයක්. මුස්ලිම් නායකයන් පිරිස මේ ආපු මහසෙනකට යම්කිසි ලුණු වගේක් මිශ්‍ර වඩයන් නැත්නම් විරේකයට දෙන වේතක් දාලා කිරි පැකට් හදලා ඊළඟට අරක්කු ගෙනල්ලා ඒවා තැන් තැන්වල දාලා ඒකම සංවිධානාත්මකව කළා. මේ අය මේ ආපු සෙනගගේ ව්‍යාපාරය කඩා කපල් කරන්න කටයුතු කළා. ඒක නිසා තමයි මේක 10ට නවත්තන්න සිද්ධ වුණේ. නැත්නම් ඒගොල්ලෝ මුළු කොළඹ මධ්‍යස්ථානයක් කරගෙන ඊට වඩා දීර්ඝ සටනක් කරන්න තුණා මේක කඩා කපල් කළාද කියලා මේ ගැන විශේෂ චෝදනා කළ තියෙනවා. රෞමාන් මතුව දැන් මේක අතිසාල භයානක වැඩක් චෝදනාව. මොකද මුස්ලිම් ජනතාවට මේ විදිහට කෙනෙක් අල්ලගෙන කතා කරලා ඔය විදිහට හදලා කරන්න හදන්නේ මේ තමන්ගේ ව්‍යාපාරයට විරුද්ධව මුස්ලිම් ජනතාව වෙනවා කියලා මුස්ලිම් කෝලාහල ඇති කරමින් මුස්ලිම් මිනිස්සුන්ට අඩන්තෙට්ටම් කරමින් මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයට පහර දෙමින් යන ජාතිවාදී ගමනකට රුකුලක් ලබා නැත්තම් මොන මේ මහ නපුංසක කතාව. මේගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ ආවේ මහා සිංහල බෞද්ධ මහා බලවේගය. එහෙම ඒගොල්ලන්ගේ කතාවෙන් පැහැදිලි කරන්න. ඒ බලවේගය මේ බුදු ගුණ කිය කියා පංචශීලයෙන් සිල් අරගෙන මේ බුදු ගුණ ගයමින් ආපු සෙනගට මේ එක හම්බෙක ඉඳගෙන එප්සම් ලුණුද එහෙම නැත්නම් වෙන විරෝධ ලිඩු සහිත කිරි පැකට් දීලා මේ ඊට පස්සේ අරක්කු බෝතල් තැන් තැන් දීමින් එකෙන් කළා පෝෂණය කළා. ඒ අය හතර ගාතේ වැටෙන්න තරැත්තුවා. ඒ විදිහට ඒ අය ඒගොල්ලන්ගේ හයිය බිඳලා දැම්මා. ඒක නිසා 10ට මේක නවත්ත ගන්න සිද්ධ වුණා කියලා මේක ඉන්නවට යන කතාවක්. මේ මහා බෞද්ධ බලවේගයේ මේ විදුගුණ කිය කිය ආපු බලවේගයේ මේ මෙච්චර මේ කිරි පැකට් එක එක දෙන කිරි පැකට් දෙ බිව්වේ තමුන්වාසලා මේ සංවිධානයක් තිබුණේ නැද්ද? කනගුණ හැටි ඒගොල්ලන්ට මල මුත්‍රා කරන හැටි විදිනතට පාවිච්චි කරන ආහාර ගැනීම කුත් සංවිධානයක් තිබුණේ නැද්ද? මේ මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට පුළුවන් දෝක කළා ඒකට සම්පූර්ණයෙන් තමුන්වාසලාට පෙති දීලා කිරි දීලා මේක නැති බඟ කරන්න තරමට සත්‍යයක් තිබුණා. ඊළඟට අරක්කුත් පෙව්වා මේ මුස්ලිම් මන්ත්‍රීවරයා. මේ බලේ දෙන මාස 5000ක් විතර ආවනේ කොහොමද? ඒ ආපු 5000ට ඔක්කොම වැඩ කරන්න සැලසුම් කළා. කියලා කියන එක තරම් නපුංසක කතාවක් නෑ. තමුන්නාසලා ගෙන ආපු ජනතාවගේ ස්වරූපය තමුන්නාසලා මේ විදිහට අපකාර කරන. ඒ වගේම මේකෙන් බුදු ගුණ ගය ගය ආපු ජනතාවක් මෙහෙම කළයි කියලා බුදුහාමුදුරන්ටත් අපහාසයක් කළා. තමුන්නාසලා මේ මහා ලොකු බෞද්ධ ජනතාවක් සිංහල ජනතාවක් ගෙනල්ලා මේ විදිහට එක හම්බෙකුට කරන්න පුළුවන් වුණා මේක කියලා කතා කිරීමක් හැදීම ලංකාවේ හම්බයන් ගැන තියෙන කතා වස්තු තියෙනවා. මහාවංශයේ ඉඳලාම එක එක කතන්දර තියෙනවා මුස්ලිම් අය කරපු වගේ. ඒකේ ලස්සනම කතන්දරය තමයි මේක. මේ විදිහට ලස්සනම කතන්දරය මොයි රෝමාන් මහාවංශයට යන දැනුදා. මොකද ප්‍රබල මුස්ලිම් ජනතාව බෞද්ධ ජනතාව බුදු ගුණ කය කය මෙතෙන්ට ඇවිල්ලා විශාල සිංහල බෞද්ධ මහා ප්‍රහාරයක් දෙනකොට එක හම්බෙක ඉඳලා ඒකට සැලස්මක් දාලා කුඩුපට්ටම් කළා. මේක තමයි ලංකා ඉතිහාසයට එකතු වෙන අලුත්ම සුරංගනා. ඊළඟට කියන්නේ මේ
ජනාධිපතිතුමා හිටපු කියලා තියෙනවා. අද බුදුහාමුදුරන්ට අපහාස කර පොත් ලියන අය හඳුන්වන්නේ මහ උගතින් විදියට කියලා විසාලි. ඒක කියලා ජනාධිපතිගේ උපන් දිනදා පාංගෙදී වැඩේ කරා කියන එකත් එක්කත් එක තමයි මේක කියලා තියෙන මේ මහ විශාල විනාශයක් වෙනවා. මම අහන්නේ කැමති මෙතුමාගෙන් මේ බුදුහාමුදුරන්ට අපහාස කරන පොත් ලියන අය කවුද? එක පොතක් හරි ඉදිරිපත් කරන්න. මොකද ඔබතුමා කියන එක නම් භයානකම වැඩක්. බුදුහාමුදුරන්ට දුක්තෝ මේ රටේ මේ ලෝකයේ උසස්ම බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ත්‍යාගස්තික දේවල් වලින් ගිහිලා මූලික ධාමකම තියෙනවායි කියලා ලෝකයාට ප්‍රසිද්ධයේ කියන රටේ මේ බුදු වහන්සේට ධර්මයට විරුද්ධව ලියලා තියෙන පොත් මොනවද? කවුද? අය නිකන් කියන්නේ. පරි නියන් ආවන කෙනෙකුට කියන්න පුරු කතාවක්. මේ රටේ පැහැදිලිව කියන්න කවුද මහා උගතුන් සයා උගතුන් නොවෙනහා මුකෙක් හරි ලියලා තියෙනවා කොහොමද? ඒ අයට විරුද්ධව කතා කරන අය නැද්ද? මොනවද මෙහෙම කියන්නේ? මම බුද්ධ ආගම ගැන පරිශීලනාත්මක ගෙනගෙන මාක්ස්වාදී ධර්මයක් බුද්ධ ධර්මයක් අතර තියෙන සමානාත්මතාවය සමාන අදහස් දර්ශනවාදී තාලේදී ඇත්තන එකතු වෙන ගැන මම ලෝකයාට කියලා මම විශාල උගතෙක් හැටියට පත් වෙලා පිළිආරම්භේ මගේ පාත පුත පිළිආරම්භේ ඒ නිසා මට විශාල අභියෝගයක් මේ වගේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම සඳහා මේම පොත් ලියනවා නම් මේ ලංකාවේ මට දැනගන්න දෙන්න. ඒකට අපිට පුළුවන් මූණ දෙන්න ඒකට. මොකද අපිට පේන හැටියෙන් නම් බුද්ධ ආගමට මේ අපහාස කළා විනාශම කළේ තමුන්නාසෙ. මහ ලොකු බෞද්ධෙක් හැටියට කතා කර කර හැමදාම බීලා නටන පුජ්‍යලෙක් හැටියට ප්‍රසිද්ධ වෙමින් විශාල වශයෙන් බොරු කතා කියමින් බුද්ධාගම සාපරාධී තැනකට ගෙනියන්න ගත්ත ජාතිවාදී ආගම්වාදී නායකෙක් තමයි තමුන්නාන්සේ මේ කියන කතා අනුන්ට දාණ්ඩා ගන්න. කවුද ඔය බුදුදහමට විනාශය කරන කතා පොත් මොනවාද ඒවා කියලා අපිට කියන්නේ. ඔබතුමා කරන දේවල් නම් අපිට මේ වෙනකොට අපි පැහැදිලි කරලා තියෙනවා. ඔබතුමාගේ චින්තනයේම මහින්ද චින්තනයේම බෞද්ධ ආගමේ ධර්ම වලට විරුද්ධව ගොඩනගන එකක් ඇත්තේ.